දෙසැම්බර් 13 වනදා නෙළුම් පොකුණේදී. බැලුම්ගල අද තවත් කුණු ගොඩක් අවසන් සූදානම් වෙන්නේ. කුණු ගොඩක් අවසන කොට ගඳ ගහන ඉහළ යන විදුලි බිලට විසඳුමක් සහ අමතර ආදායමක්, මාර්ගගත අධීක්ෂණය, විශ්වසනීය සේවය, කල්පවැත්ම, ආරක්ෂාව පිළිබඳ ඉහළ වගකීමක් දරන වෙනස් වන තරඟකාරී මිල ගණන් යටතේ උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ උපාංග සමගින් රයිට් සෝලා ආයතනයෙන් සෝලා පද්ධතියක් ස්ථාපිත කරගන්න. Join Colombo Graduate Campus and explore study opportunities in the UK, Ireland, Canada and New Zealand. Enjoy a free consultation offered by CGC. Colombo Graduate Campus. Make your cross-border dreams come true. Call us now at 0777-914-857. නවත් තමයි. හැබැයි ගඳ දරාගෙන කවුරු හරි කුණුගොඩ ඇවුස්සුවේ නැත්තම් සුද්ධ කළේ නැත්තම් ඒ කුණුගොඩ නිසා රටම ගඳ ගහනවා හැමදාම. ගෘහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රාශියකට 20%ක් දක්වා අතිරේක දීමනා සහ පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රම මේ දැවැන්ත වාස හිමි කරගන්න දැන්ම පිවිසෙන්න bigdeals.lk වෙත. එක තීරුම් ගත්ත බැලුම්ගල අද තව කුණු ගොඩක් අවසනවා. ඒ කුණු ගොඩ නිසා රට ගඳ ගැසිය යුතු නොවන නිසා. මේ කුණු ගොඩ ගැන පැමිණිලි එක පිට එක බැලුම්ගලට ලැබුණා පහුගිය දිනවල. එනිසා ඒ පැමිණිලිවල ඇත්ත නැත්ත හොයන්න, මොකක්ද මේ කුණුගොඩ කියලා බලන්න බැලුම්ගල වෙනුවෙන් ශ්‍රීමාල් ගියා කෝච්චියෙන්. කෝච්චි ගමනේ සමහර තැන්වලදී ඔහුට සිද්ධ වුණා බහින්න, බැහැලා කුණුගොඩ තව ලං වෙලා බලන්න. මේ එකතන මම මේ මොහොත වන විට නැදී සිටින්නේ දෙමටකොට දුම්රිය ස්ථානයේ. මේ දෙමටකොට දුම්රිය ස්ථානයේට මම පැමිණුනේ කැලණිය දුම්රිය ස්ථානයේ ඉඳලා. කැලණිය දුම්රිය ස්ථානයේ සිට දෙමටකොට දුම්රිය ස්ථානයේට පැමිණෙන විට දැක බලා ගන්නට පුළුවන් කැලි කසල විශාල ප්‍රමාණයේ කුණු කඳු ගොඩ ගහලා තිබෙනවා. මේ පිළිබඳව අපි දිගින් දිගටම සොයා බැලීම් කළ යුතුයි. ඒ නිසා තමයි අපි අද මේ ආකාරයෙන් කැලණිය දුම්රිය ස්ථානයේ ඉඳලා දෙමටකොට දුම්රිය ස්ථානයේට පැමිණි අපි සූදානම් වෙනවා. මීළඟට අපි මරදාන එතකොට දෙමටගොඩ සහ කැලණිය අතර දුම්රිය මාර්ගයේ දෙපැත්ත දැක්ක කුණුගොඩ තමයි ඔය කියවුනේ. ඔව් නේ. අර ගෙනල්ලා පෙන්නපු දර්ශන වලට අනුව සමහර මේ කුණු ගොඩේ අතෑරලා දාපු කුණු ඒවා අතින් ගේන්න පුළුවන් ඒවා නෙවෙයි. අතින් ගේන්න පුළුවන් ඒවා තිබුණා. ඒ වගේම සමහර මලු තිබුණා අතින් නම් ගෙනල්ලා දාන්න බැරි මලුත් තිබුණා. බැලු බැල්මට ලොකුයි. ඔව්. කාලයක් තිස්සේ ගෙනත් දාපු බවත් පෙනින්න තිබුණා. තැනින් තැන සාමාන්‍ය කුණු කඳු ගොඩ ගැහිලා තිබුණා. දැන් ඒ කුණු ගොඩ කන්දක් වෙන්න නියමිතයි. නියමිතයි. ඊට කලින් ඒ පිළිබඳ පියවර ගත යුතුව තිබෙනවා. එහෙම නැත්නම් මේ කුණු ගොඩ නිසා ගඳ ගහන්නේ දුම්රිය විතරක් නෙමෙයි. එහෙම කන්දක් වෙච්ච තැනුත් තිබුණා දිල්ෂා. ආ එහෙමත් තිබ්බා. එහෙමත් තැන් තිබුණා. එතකොට ඒ කඳු දැන් ෆොටෝ ගහන්න පටන් අරන්. ඒ කඳු දැන් වීඩියෝ කරන්න පටන් අරන්. ඔව්. එහෙම කරන්නේ අපේ රටේ පුරවැසියන් විතරක් නෙමෙයි. ඔව්. පිටරට ඉඳන් ආපු අය සංචාරකයන් ආ ඒ අයත් දුම්රියේ යන එන ගමන් මේවා ෆොටෝ ගන්න පටන් අරන්. මේවා වීඩියෝ කරන්න පටන් අරන්. ශ්‍රීමාල් සංචාරකයන් අපේ රටට කැඳවා ගන්න ලොකු සැලසුමක් තියෙනවා. අපේ රටට එන සංචාරකයන් හරහා රටේ ඩොලර් ආදායම වැඩි කරගන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. වර්තමාන ජනාධිපතිවරයා අනුර කුමාර් දිසානායක මහත්මයා ජනාධිපති දුරයට පත් වෙන්න පෙර ආතුව දේශපාලන වේදිකාවේදීත් වෙනත් සංවාද සභාවලදීත් මේ බව කිව්වා. බලයට පත් වුණායින් පස්සේ පාර්ලිමේන්තුවේ රාජාසන කතාවේදීත් සංචාරක ව්‍යාපාරය හරහා ඉපැයීම් වැඩි කරගන්න තියෙන බලාපොරොත්තුව ගැන ඔහු කිව්වා. සංචාරකයෝ රටකට එන්නේ ගඳ විඳින්න නෙමෙයිනේ. සංචාරකයෝ රටකට එන්නේ කුණු දකින්න නෙමෙයිනේ. එහෙම ගඳ ගහන්න උන රටකුත් නෙවෙයිනේ දිල්ෂාන් අපේ රට. ආ රට හරි ලස්සනයි. ඒ ලස්සන බලන්න තමයි සංචාරකයෝ එන්නේ. එතකොට ඒ එන සංචාරකයාගේ එක ප්‍රමුඛ බලාපොරොත්තුවක් ඇල්ලට කෝච්චියෙන් යන්න. එහෙම නැත්තම් මුහුදුබඩ දුම්රිය මාර්ගේ කෝච්චියෙන් යන්න. මේ දුම්රිය ගමන ලෝකේ පුරාම ජනප්‍රියයි. ලෝකේ පුරාම ඉහළ ඉල්ලුමක් තියෙනවා. හැබැයි ඒ එන සංචාරකයා කෝච්චි ගමනදී දකින්නේ දෙපැත්තේ ගොඩ ගහපු කුණු කඳු නම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. අනික දිල්ෂාන් මේ කුණු කඳු දකින්නේ රටේ ප්‍රධාන නගරෙන් පිටනම් අපි යම් තාක් දුරට හරි හිත හදාගන්න නෑ. ඒත් හිත හදාගන්න බෑ. බෑ හිත හදාගන්න බෑ. මේ ප්‍රධාන නගරේ රටේ ප්‍රධාන නගරේ මෙතන ඉඳලා තමයි වැඩ පටන් ගන්න. හරි දැන් ශ්‍රීමාල් වැඩේ පටන් ගත්තේ
දෙමටකොඩ දුම්රිය ස්ථානයේන්නේ කැලණියේ ඉඳලා දෙමටකොඩට ආවා. හා එතකොට මොකක්ද මේ කුණුගොඩ? මේක කතා කරලා අහන්න එපැයි දුම්රිය දෙපාර්තමේන්තුවෙන්. මේ දුම්රිය ඉඩම් වලනේ මේ කුණු දාලා තියෙන්නේ. එතකොට ශ්‍රීමාල් කතා කළ යුතුව තියෙනවා මේ කැලණියේ ඉඳන් දෙමටකොඩට එනකොට දැක්ක එකක් නම් එක්කෝ දෙමටකොඩට එහෙම නැත්නම් කැලණියට. ඔව්. කතා කළා. ඔව්. කැලණියට. ඔව්. අහම් මහත්තයා මේ කැලණිය දුම්රිය ස්ථානේ නේද? ඔව්. මහත්තයා මම මේ කැලණියේ ඉඳලා ඊයේ ගියා දෙමටකොඩ පැත්තට. මහත්තයා මේ අර රේල් පාර දෙපැත්තේ කුණු එහෙම දාලා තියෙනවා දිගටම. රේල්වේ ඉඩම් වලට එහෙම කුණු දාන්න බෑ නේද? ඔව් අන්න එහෙම දාලා දෙන්නේ අපි. ආ එතකොට මහත්තයා දැන් මං ඊයේ අනකොට මේ ටුවරිසම් කරන අයත් හිටිය අර මේ වීඩියෝස් වේමත් ගත්තා. එතකොට මේ ඒව කවුද ගෙනත් දාන්නේ මහත්තයා? ඒක ඉතින් අපිට බලන් ඉන්න බෑනේ. රෑට තමයි දාන්නේ. රෑට නේද? ඔව්. ඔව් ඒ දිගටම මහත්තයා කුණු දාලා තිබුණා. දෙමටකොඩ ඉඳලා එනකොටත් එහෙමයි මේ කැලණියේ ගංගායේ ඒ ටිකත් එක දිගටම කුණු දාලා. ඔව් ඒක පොඩ්ඩක් ඉන්නවා මම කොහොමද දැන්. ඒ පාර්කේ කුණු දාන්නේ. හලෝ. හලෝ මහත්තයා. ඔව්. මහත්තයා අර මේ කැලණියේ ඉඳලා දෙමටකොඩ පැත්තට යනකොට ඊයේ මේ මම යනකොට මන් දැක කුණු දාලා තියෙනවා දිගටම. රේල්වේ ඉඩම් වල එහෙම කුණු දාන්න පුළුවන්ද මහත්තයා? එමේ කුණු දාන්න බෑ. දැක්කොත් මේ අපේ බයින්ද පුළුවන්. දකින්න දිනාලොත් නෝ දාන්නේ. ආ ඒක ඒක කවුද? ඒක ගෙනත් දානව නැත්නම් ආන ඔලිය යනවා මන්දා. ආ එතකොට ඒක දැන් ලොකු කාලෙක ඉඳලා ඒක ඒ විදිහටම යනව නේද මහත්තයා? ඔව් ඔව්. ආ එතකොට ඒක නීතිමය පැත්තේ මොනවද කරන්න තියෙන්නේ මහත්තයා? නීතිමය පැත්තෙන් ඉතින් මොකද දඩගන්න පුළුවන් අපි ඒක ඇත්තට මේ ඒක කොහොමද කියලා දැන් බලන්න ඕන මේ ආර්කිට් වල කියන අපේ රේල් සිකියුරිටි එකට. එයාලද එතකොට ඒක බලන්නේ මහත්තයා? ඔව් ඔව් බලන්න කියලා එහෙම මේකක් නැහැ පාරේ මේක ඔය අලුතෙන් මේකක් නේද මේකක් නැහැ ඉතින්. ආ අපි ඒගොල්ලන්ට කිව්වොත් ඒගොල්ලන්ට පුළුවන් එකක් මේ නඩුව කරන් යන්න. ඔව් නෑ ඊයේ මම යනකොට සංචාරකයෝ ටිකක් මන් දැක මහත්තයා ෆොටෝ වීඩියෝස් එමත් ගන්නවා. දැන් ඒ ගන්නකොට දැන් අපි අපේ රටටනේ අවුල මහත්තයා. මං ඒක නිකන් ඒ දැනුවත් කිරීමක් කරන්න කෝල් එකක් ගත්තේ. මං ඕගන මම මේ බෑරි වල පොලිසියට මේ දීලා තියෙනවා ඉතින් පොයි කිව්වා. මේ මේකත් කියන්න ඕනේ. දැන් ශ්‍රීමාල් මේ ගවේෂණයේ යෙදෙද්දී සමහර තැන්වලදී ශ්‍රීමාල්ට කටයුතු කරන්න උනේ උපාය ඌතෙක් විදිහට. ඔව්. බැලුම්ගල කණ්ඩායමේ සමාජිකයෙක් විදිහට නෙමෙයි. නෙමෙයි. මේ මේ රේල්වේ ස්ටේෂන් එකට කතා කළෙත් උපාය දූතයෙක් ලෙසනේ. ඔව්. නික රටේ සාමාන්‍ය පුරවැසියෙක් ලෙස. ඔව්. එහෙම කතා කරන්නේම මේ පිළිබඳ ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගත යුතු නිසා. ඔව්. ඇතැම් විට මාධ්‍ය ආයතනකින් කතා කරනවා කිව්වම උත්තරේ වෙනස් වෙන්න පුළුවන්. ඔව්. දැන් මෙතනදි කියවුනා කාරණා කීපයක්. එකක් රේල්වේ ආරක්ෂක අංශයට කියන්න කියලා කිව්වා. ඔව්. කිව්වද? කිව්වා. උත්තර ලැබුණාද? උත්තර ලැබුණා. ඒ උත්තර අපිට අදහන්න පුළුවන්ද? පුළුවන්. ඊළඟට පොලිසියටත් දැනුම් දීලා තියෙනවා කියලා කිව්වා. ඔව්. එහෙමනම් පොලිසියෙනුත් අහන්න ඕනේ. ඇහුවද? ඇහුවා. උත්තර ලැබුණාද? ලැබුණා. ඒ උත්තරත් අද අපිට අහන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. අපි උත්සාහ කරමු කොතනද වැරද්ද කියලා හොයන්න. ඔව්. හරි දැන් කොහොම නමුත් කුණු ගොඩ ගැහිලා. ඒක එක දවසක දාපු කුණු නෙවෙයිනේ. ඔව් දීර්ඝ කාලින්ද මමත් දැකලා තියෙනවා. මම එහා මෙහා යනකොට දැන් ලොකු කාලෙක ඉඳලා කුණු ගොඩ තියෙනවා. දැන් මේක සමහර වෙලාවට කුණු ගොඩ පොඩි වෙනව ලොකු වෙනව. හැබැයි දැන් කුණු ගොඩ එන්නේන ලොකු වෙනව. පොඩි වෙනව ලොකු වෙනවා කියන්නේ යම් අවස්ථාවල ඉවත් කිරීම කරලා ඇති. ඔව්. හැබැයි දිගින් දිගටම ලොකු වෙනවා කියන්නේ ඉවත් කරන වේගයට වඩා වැඩි වේගයකින් කුණු එකතු වෙනවා. ඔව්. දැන් එහෙනම් කවුද කුණු ගෙනත් දාන්නේ? අර එක තැනක කියවුනා ඔය යනේන ගමන් දානවා කියලා නේ. වාහනෙන් යනකොට ගෙනත් දානවා කියලා. ඔව්. හැබැයි එහෙමම නෙමෙයි කියලාත් ශ්‍රී මාර්ග නිරීක්ෂණ වල තිබුණා. ඔව්. සමහර කුණු මලු අතෙන් උස්සන් එන්න පුළුවන් ඒවා නෙවෙයි. ලොකු මලු. ඒවා සමහර විට කාර්මික අපද්‍රව වෙන්නත් පුළුවන්. එහෙනම් ඒ පිළිබඳවත් සොයා බැලීම අවශ්‍යයි. දැන් කොහොම නමුත් දැන් කලින් අර දෙමට ගොඩ දිනේ නිරීක්ෂණ වාර්තාව අපිට ශ්‍රීමාල් අහන්න දුන්නේ. එතනදී කිව්වනේ නතර වෙන්නේ නැහැ ඊළඟට යනවා මරදානට කියලා. ගියාද? ඔව් මරදානට ගියා. දෙමටගොඩ දුම්රිය ස්ථානයේ ඉඳලා මරදාන දුම්රිය ස්ථානයට මම පැමුණා. ඒ පැමිණෙන විටත් මේ දුම්රිය මාර්ග දෙපස අපට තැනින් තැන දෙක බලා ගන්න පුළුවන්. කැලි කසල يعني කසල කුණු කඳු ගොඩ ගහලා තියෙනවා තැනින් තැන. අපි ඇත්තටම මේ පිළිබඳව තමයි මේ දිනවල අපි සොයා බැලීම් සිදු කරන්නේ. ඒ නිසාම අපි ඊළඟට යන්න සූදානමින් ඉන්නවා කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානයට, කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානයෙන් පසු කොල්ලුපිටිය දුම්රිය ස්ථානයට. මේ දුම්රිය ස්ථාන ප්‍රධාන කරගෙන මේ අවට කැලි කසල ගොඩ ගැසී මේ ටික කාලෙක ඉඳලා සිදු වෙනවා. ඒ නිසා තමයි අපි දැන් මේ මොහොතේදී මේ දුම්රිය ස්ථාන ආසන්නව ගමන් කරන්නේ. කොළඹ සමහරෙක් සරකන්නේ රටේ ආර්ථික අගනගරය විදිහටනේ. එතකොට මේ ආර්ථික අගනගරය හරහා තමයි
දුම්රිය බොහෝ ප්‍රමාණයක් ධාවනය කෙරෙන්නේ. අර සංචාරක ආකර්ෂණය දිනාගත්තු. දුම්රිය ගමන බොහෝමයක් පවා මේ දුම්රිය ස්ථාන හරහා වැටී තිබෙන්නේ. ප්‍රධාන වශයෙන් කොටුවත් මරදානත් අතර මේ කොටුව දුම්රිය ස්ථානයත් මරදාන දුම්රිය ස්ථානයත් කියලා කියන්නේ රටේ සංචාරක මර්මස්ථානිකොත් මර්මස්ථාන සඳහා ගමන් ගන්න ප්‍රධාන දුම්රිය ස්ථාන. කෝච්චියෙන් නුවර යන්න, කෝච්චියෙන් බදුල්ල යන්න, කෝච්චියෙන් ඇල්ල යන්න, කවුරු හරි විදේශිකයෙක් වේවා, රටේ පුරවැසියෙක් වේවා, කොටුවෙන් කෝච්චියට නැග්ගොත් නැගලා මුල් ස්ටේෂන් දෙක තුනේම දිගම දකින්න වෙන්නේ දැන් මේ කියවෙන විදිහට කුණු. එතකොට කොයි වගේ අර ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හරි වැදගත් කියලා කියනවා. අපි ගමනක් පටන් ගද්දි දිල්චාන් පළවෙනි විනාඩි 30 40 අතර අපි ඒක විඳිනවනේ. ඔව් සමහර කෙනෙක් ඊට පස්සේ පොඩ්ඩක් නිදියනවා. එතකොට ඒ අර ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කොහොමද ගොඩ නැගෙන්නේ? අන්න ඒ පිළිබඳව තමයි අපි මේ ප්‍රශ්නය නගන්නේ. දැන් කලින් කතා කළා කැලණිය දුම්රිය ස්ථානයේ. ඔව්. ඊළඟට මරදාන දුම්රිය ස්ථානෙට ගිහිල්ලා ඒ දක්වා ගමනදී දැක්ක දේවල් පිළිබඳවත් ඔන්න ශ්‍රීමාල් නිරීක්ෂණ වාර්තාවක් දුන්නා. කතා කළේ නැද්ද මරදානට? මරදානටත් කතා කළා. මහත්තයා මම මේ මරදාන ඉඳලා දෙමටගොඩ පැත්තට යනකොට මහත්තයා අර මේ රේල්වේ ඉඩම් වල කුණු දාලා තියෙනව නේද? එහෙම කුණු දාන්න පුළුවන්ද මහත්තයා? කවුද ඒ කුණු ගෙනල්ලා දාන්නේ? ඔය හැබැයි කිවලලින් දාන්නේ තමයි වැඩකුත් ගහලා තියෙන්නේ හරි. එතකොට ඒ නීතිමය ක්‍රියාමාර්ග මුකුත් ගන්නෙ නැද්ද මහත්තයා? අරගෙන තියෙනවා ලොකු වැඩකුත් ගහලා තියෙනවා. මේ හැබැත්තට දානවා මම හිතන්නේ. ඇයි මොකද වෙලා දිනන්නේ? මහත්තයා මම ඊයේ යනකොට කැලණිය පැත්තට යනකොට මේ ටූරිසම් කරන අය ටිකක් මහත්තයා යනකොට මම දැක්ක ෆොටෝ වීඩියෝස් ගන්නවා. එයාලා කුණු දාලා තියෙන එක ගැන එයාලා වෙනම වීඩියෝ එකක් එහෙම ගත්තා. එතකොට මහත්තයා මම අර නිකන් කතා කරේ දැන් එහෙමයක් වුණොත් එයාලා මේ සෝෂල් මීඩියා හැවල දැම්මොත් මහත්තයා ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ සාමාන්‍යයෙන්. එතකොට ඒවට එහෙම නීතිමය ක්‍රියාමාර්ග මොනව හරි ගන්න තියෙනවද මොනව හරි කරන්න තියෙනවද කියලා يعني මම මේ දැනුවත් කිරීමක් කරන්න මහත්තයා කෝල් එක ගත්තේ. ආ හරි හරි හරි. මම කියන්නම් ලොකු මාත්‍රක් තියෙනවා මේ උතන ලොකු වැඩකුත් ගහලා තියෙන්නේ. ඔය ඉතින් මේ මිනිස්සු විනනලා අර පාලම ගේම ගෙනත් දානවා තමයි ඇත්ත උතන. නැතුව මේ ස්ටේෂන් එක හොදානේ මම උත්සන් නෙමෙයි. හැබැයි ඒ කිවල් වගේක් තියෙනවනේ. ඔව් ඒ උතන ලොකු හරි 10 12 විතර ලොකු වැඩකුත් ගහලා තියෙන අතරින් දාන්න බැරි වෙන්නේ. ඉතින් අර වටෙන් ගෙනලා දානවා ඇති ඒක. ආ එතකොට ඊයේද ඔය ෆොටෝස් එක ගත්තේ? ඉවරද? නෑ තව තියෙනවා. එතකොට මහත්තයා මම දැක්ක මේ දෙමටගොඩ මේ රේල්වේ එක ඇතුලෙත් කුණු දාලා තියෙනවා දැක්ක මහත්තයා. ඇතුලේ මේ මිනිස්සුන්ගේ ගෙවල් මුකුත් නැහැ. ඇතුලේ يعني මිනිස්සු ගෙනල්ලා දානේවද මහත්තේ යන ගමන් එහෙම ඇතුලට ගෙනල්ලා දානේවද? කොතනද දන්නවද මාව කියන්නේ නැහැ. හරියට දන්නේ නැහැ. දෙමටගොඩ ඉඳලා මරදාන පැත්තට යනකොට මහත්තයා ස්ටේෂන් එක ඇතුලේ අර ගරාජ් එකක් තියෙනවනේ මහත්තයා. ඔව් යාඩ් එක. අන්න ඒ යාඩ් එකයි කෝච්චි පාරවල් දෙක වෙන් වෙන තැන හරියටම මැද මහත්තයා. ප්ලාස්ටික් බෝතල් වලින් ගොඩ ලොකු කුණු ගොඩක් තියෙනවා මහත්තයා. මේ දැනුවත් කිරීමක් කරන්න කෝල් එකක් ගත්තේ යන අපි. ඔව්. ආදී අර මම දැනුවත් කරන්නම්කෝ. හරි මහත්තයා, හරි බොහොම ස්තුතියි. ශ්‍රීමාල් දැන් මේ ඇමතුම මරදාන දුම්රිය ස්ථානයේ ලබා ගන්නෙ නැවත උපాయ දූතයෙක් ලෙස. ඔව්. මේ net fm බැලුම්ගල කණ්ඩායමේ සමාජිකයෙක් විදිහට නෙමෙයි. එතකොට මේ අපි අවසන්නේ කොළඹින් පටන් ගත්තම දුම්රිය මාර්ගය දෙපැත්තේ ගොඩ ගැහිලා තියෙන කුණු කඳු නැත්තම් කුණු ගොඩ පිළිබඳව. මේ කුණු ගොඩ නිසා එක පැත්තකින් සංචාරකයන් රටින් විකර්ෂණය කෙරෙනවා. අනික් පැත්තෙන් මේ නිසා ඇති කෙරෙන පාරිසරික තර්ජනය සහ සෞඛ්‍ය තර්ජනය ඒක නොසලකා හැරිය නොහැකි සුන්දර පරිසරය අවලස්සන වෙනවා. පාරිසරික තර්ජනය. අනිත් පැත්තෙන් ඩෙංගු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් රෝගයක් වෙන්න පුළුවන්. වාහක මදුරුවන් මේ පරිසරයේ උපදින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තවත් සෞඛ්‍ය තර්ජනයන් මේ නිසාම ඇති කරවන්න පුළුවන්. එහෙමනම් දැන් තවදුරටත් මේක නොසලකා හරින්න බෑ. දැන් මේ කියවෙන විදිහට දුම්රිය දෙපාර්තමේන්තුවත් යම් යම් අවස්ථාවල යම් යම් මට්ටමින් පියවර ගනු ලැබ තිබෙනවා. අර වැටක් ගහුවා කියලා කිව්වනේ. ඔව්. දැන් මේ වැට ගහන්නෙම අතින් ගෙනල්ලා කුණු දාන එක නතර කරන්න. හැබැයි වැටට උඩින් කුණු දානවා. වැට නවත්තපු තැනින් කුණු දානවා. මේ වැට ගැහුවට තාම කුණු දැමිල්ල නතර වෙලා නැහැ. සමහර අවස්ථාවල දැක්කම බැන්නා කියලා කිව්වා. මේ බැනන එකෙන් නතර නොවී සමහර අය සම්බන්ධයෙන් නීතිමය පියවර ගත්තා කියලාත් කිව්වා. හැබැයි වැඩේ නතර වෙලා නැහැ. තවදුරටත් වැඩේ සිද්ධ වෙමින් තියෙනවා. ඉතින් එහෙමනම් මේ සිද්ධ වෙන දේ නතර කරන්න කල යුත්තේ මොකක්ද? එක පැත්තකින් ශ්‍රීමාල් මෙතනදී ආකල්පමේ වෙනසකුත් ඕමනාමයි. මේ ගෙදර තියන් ඉන්න බෑ කුණු ටික ගෙදර ගඳ ගහනවා. ඒ නිසා මල්ලක දාලා ගිහලා තව කොහෙද හරි දානවා. ඔව්. නීතියෙන් විතරක් මිනිස්සු හදන්න බෑ. ඔව් ඒ නිසා උන්න ආකල්පමේ වෙනස අවශ්‍යයි. මගේ ගෙදර ගඳ ගහනවා වගේම මේ කුණු ටික හින්දා මම ගිහින් මේක තව තැනක දැම්මොත් එතනත් ගඳ ගහනවා. ඔව්. ඒත් මගේ රට. ඔව්. රට
ගඳ ගහනකොට ඒ තර්ජනයෙන් මට මගේ ගෙදර බේරගන්නත් බෑ. මේ වෙනස ඇති නොවනතාක් කල් අපි කොයි නීතිමය වෙනස්කම් සිදු කළත්, කොයි යාන්ත්‍රණ නිර්මාණ කළත් සමහර විට අපිට ප්‍රතිඵල නෙලා ගන්න බැරි වේ නිසා ඔබ හිතන්න ඔබ කරන්නේ මොකක්ද? ඔබ නැගී සිටිය යුතුයි, ඔබ එරෙහිවි යුතුයි. ඔබ ගිහින් තව තැනකට කුණු දාන්න නැතුව ආවෙන්න පුළුවන්. නමුත් තව කෙනෙක් ඒක කරනවා දැක්කොත් ඒකට එරෙහිවි යුතුයි. දැන් කාටවත් හොරෙන් ඇවිල්ලා මෙතන කුණු ගෙනත් දාන්න බෑනේ. මම අවස්ථාවල කිව්වා රෑට රෑට ඇවිල්ලා ගෙනත් කුණු දානවා කියලා. හරි. එහෙම නිශ්චිත අවස්ථාවක් හඳුන ගන්න නම් අන්න යාන්ත්‍රණයක් හඳුන්වා දෙන්න පුළුවන්. ඇයි CCTV පද්ධතියක් යොදා ගන්න බැරි? විවිධ ආර්ථික ආයෝජනයන් සිදු කරනවානේ, විවිධ වියදම් සිදු කරනවානේ. හරි. මේක ලොකු ප්‍රශ්නයක්. රටට සංචාරකයෝ ගේන්න හදනකොට රටින් සංචාරකයෝ එළවන කුණු ගොඩක් ගොඩ ගන්නවා. ඉතින් ඕක වළක්වා ගත යුතු නම් ඇයි CCTV පද්ධතියක් ඒ සඳහා යොදා ගත නොහැක්කේ? සේවක හිඟියක් තියෙනවා අපි විශ්වාස කරමු, පිළිගමු නේ. පැය 24ේම ඔතන හිටගෙන මුර කරන තරම් මේ මුර සේවය සඳහා සේවකයන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නැහැ කියලා. හැබැයි අනිත් පැත්තෙන් තව ප්‍රශ්නයක් තියෙනවා, දුම්රිය දෙපාර්තමේන්තුවේ ඕනකට වඩා සේවකයන් ඉන්නවා කියලා. කොහොම නමුත් අපි මේ සේවක හිඟිය පිළිගමු, පිළි අරගන්න තැන ඉඳන් කතා කරමු. ඇයි තාක්ෂණය සඳහා පාවිච්චි කරන්න බැරි? සරලව CCTV එකක් යොදා ගන්න පුළුවන්. ඒ සඳහා අපි ඒ යෝජනාවත් මේ වෙලාවෙම කරනවා. හරි. ඉතින් කොහොම නමුත් මේක දැක්ක ශ්‍රීමාල් විතරක් නෙමෙයි, මේක දැකපු තවත් අය හිටියා. ඒ අය මේක ගැන මොකද කියන්නේ කියලත් අපි හොයන්න ඕමනයි. කොළඹ ප්‍රධාන දුම්රිය ස්ථාන ආසන්නයේ කැලි කසල ගොඩ ගහලා තියෙනවා, කුණු ගොඩ ගහලා තියෙනවා. මේ පිළිබඳව මොන වගේ අදහසක්ද තියෙන්නේ? සංචාරකයෝ අපිගේ මේ රට ගැන මොනා හිතයිද? පිටරටවල ඔහොම තියනවාද? පිටරටවල කිසිම එකේ අඩුම තරමේ කොළ කෑල්ලක්වත් මිනිස්සු පාරට දාන්නේ නැහනේ. කෝච්චිද පැත්තෙන් අඩුම තරමේ එහෙමවත් නැහනේ. උන් ඒ උන්ගේ රට ගානට හරි ලස්සනට තියාගන්නවා. ඒ ඉතින් අපේ මිනිස්සුන්ට බැරි වගේ ලස්සනට තියාගන්න. කවුරු හරි එකෙක් කොළ කෑල්ලක් දාපු ගමන් අනිත් එකා බලනවා, ඌත් දානවා. ඊට පස්සේ ඕක දැකපු එක ආයි දානවා. ඕම ඉතින් හැම එකාම ඉතින් ඔතන්ට මේ ගෙනල්ලා දාපුවාම ගඳ ගන්නවා. ආ ඉතින් සංචාරකෙක් එකෙක් හරියයිද? කුණු ගඳ ඇස්සේ මේ පරිසරයේ රස විඳින්න එයිද? කවුරුත් එන්නේ. ඒ වුණාම සංචාරකයා මේ ව්‍යාපාරයටත් ගොඩාම බලපාන ප්‍රශ්නයක් තමයි ඕක. දැන් අලුත් ආණ්ඩුවකුත් ඇවිල්ලානේ තියෙන්නේ. දැන් මේ අදීයනේ ඕක ආණ්ඩුව මේ අලුත් ආණ්ඩුවත් පත් උනේ. තව ටික දවසකින් ජනාධිපතිතුමා මේ ගැන හිතලා පක්කාරී තීරණයක් ගත්තොත් හොඳයි. මොකද ජනාධිපතිතුමා කියලා තියෙනවානේ සංචාරක ව්‍යාපාරය නගා සිටවනවා කියලා. දැන් මේ වගේ අවස්ථාවක ඔහොම තිබුණොත් එහෙම කොහෙත්ම කරන්න විදියක් නැහැනේ. ඉතින් මේකෙන්ද ජනාධිපතිතුමාත් මේ ගැන අවධානය යොමු කරලා පරිසරය පිරිසිදුව තියාගත්තොත් හොඳයි කියලා තමයි කියන්නේ. කොළඹ කොටුවෙන් පටන් ගත්තම දුම්රිය මාර්ග දෙපැත්තේ මේ කුණු ගොඩ ඔබත් දැක්කද? එහෙම නැත්නම් තවත් තැන්වල එහෙම කුණු ගොඩ ඔබ දැක්කද? කතා කරලා කියන්න අපිට 011-255-33-63 කුණු ගොඩ සුද්ධ කරන්න මේ හදන්නේ. කුණු ගොඩ සුද්ධ කරන්න අභිප්‍රේරණය ලබා දෙන්න මේ හදන්නේ, බල කරන්න මේ හදන්නේ. ඒකේ කොටස්කරුවෙක් වෙන්නයි අපි ඔබටත් ආරාධනා කරන්නේ. ඒ අතරේ අද බ්ලැක් ෆ්‍රයිඩේනේ, අද සිකුරාදා, අද කළු සිකුරාදා. ඒ නිසාම ඔෆර්ස් ගොඩක් තියෙනවා. ඒ ඔෆර්ස් අතරේ මග හර නොගත යුතු වැදගත්ම ඔෆර් එකක් ගැනයි මේ කියන්නේ. අයස්කාන්තය. දැන් අවුරුද්ද පුරාම බැලුම් ගල අපිත් සෑහෙන කුණු වැවිස්සුවනේ නේ, ගඳ දරාගෙන කුණු වැවිස්සුවනේ රට සුගඳ කරන්න. ඒ වගේම රෙදි ගැලෙව්වනේ නේ, රෙදි ඇඳගෙන රෙද්දට මුවා වෙලා හොරකම් කරපු හොරුන්ගේ. දැන් ඔය වැඩේ කරලම අපිටත් මහන්සි. ඒ නිසා බැලුම් කළ ටීම් එකේ අපි හැමෝමත් අයස්කාන්තයට එනවාමයි. අවුරුද්ද අන්තිමේ මහන්සි නිවාගෙන අලුත් අවුරුද්ද වැඩි ජවයකින් පටන් ගන්න. සංගීතමය අත්දැකීමක් විඳින්න, ඒක අපූර්ව සංගීතමය අත්දැකීමක්. වෙන කොන්සර්ට් එකක ඔබට මුණ නොහැගෙන මේ සුසංයෝගයක් අපි නිර්මාණ කරලා තියෙන්නේ. සංක දිනෙත් ඉන්නවා එක පැත්තකින්, අතුරු අධිකාරී ඉන්නවා, කාංචන අනුරාධී ඉන්නවා, සරිත් සුරිත් එක්ක නිවුස් සංගීතයත් එක්ක තමයි මේ ලස්සන රෑ නිර්මාණ වෙන්නේ. 13 වෙනිදා රෑ 4 තමයි වැඩේ පටන් ගන්න නෙළුම් පොකුණෙදි. මේ වෙනකොටත් ඉතා වේගෙන් ප්‍රවේශ පත්‍ර අලෙවි වෙමින් තියෙන්නේ. හරි. එතකොට ඔබේ ප්‍රවේශ පත්‍රය ඉක්මනින් වෙන් කරගන්න. රුපියල් 2000 ඉඳන් උඩට ටිකට්පත් තියෙනවා. හැබැයි රුපියල් 3000 කැටගරි එක දැන් ඉවර වෙන්න ඕන මෙන්ම. මේ අතේ ඇඟිලි ගානින් තමයි ඉතුරුලා තියෙන ටිකට්ස් ටික කියන්න පුළුවන්කම ලැබෙන්නේ ශ්‍රීමාත්. ඒ අතරේ අර ඔෆර් එකක් ගැන කිව්වනේ. ඔන්න මග නොහලරි යුතු ඔෆර් එක අද රුපියල් 5000, 7500, 10000. මේ කාණ්ඩ වලින්, මේ කැටගරිස් වලින් ඔබ ටිකට්පත් මිලදී ගත්තොත් රුපියල් 5000 හෝ ඊට වැඩි අගයක ටිකට්පතක් මිලදී ගත්තොත් 120ක ඔෆර් එකක් අද ඔබට ලැබෙනවා. හරි සරලව කිව්වොත් රුපියල් 5000 ටිකට් එක ඔබට රුපියල් 4000ට ගන්න පුළුවන්. හැබැයි මේක අද විතරයි, සිකුරාදා විතරයි, බ්ලැක් ෆ්‍රයිඩේ විතරයි. ඒ නිසා ඉක්මන් කරන්න එක්කෝ mytickets.lk වෙබ් අඩවියට යන්න, mytickets.lk වෙබ් අඩවියට ගිහිල්ලා මේ සීටින් arrangement එක බලන්න පුළුවන්.
ඉතුරු වෙලා තියෙන ආසන මොනවද කියලා බලන්න පුළුවන්. ඒ ආසන බලලා ඔබට සුදුසුම ආසනය තෝරගෙන ටිකට් එක වෙන් කරගන්න ඔෆර් එක අද ලැබෙනවා. එහෙම නැත්නම් කතා කරන්න 011-2-50-70-80 අපේ හොට්ලයින් එකට 011-2-50-70-80. එහෙම නැත්නම් දැන් අපිට කතා කරන්න 011-2-55-33-63 අර රේල්ව දෙපැත්තේ කුණුකොඩ ගැන කියනවා වගේම ටිකට් එකක් ඉල්ල ගන්නත් පුළුවන්කම තිබෙනවා. කෙටිකාලන අත්පත් කරගත් ස්ථාන කීපයක් අපි හඳුනාගෙන තිබෙනවා. කෙටිකාලන අපිට විශාල වේගවත් පිම්මක් ලබා ගත හැකි සංචාර කර්මාන්තේ. අපි සංචාර කර්මාන්තේ සලසම සකස් කර තිබෙනවා. මිලියන 4ක සංචාරකයන් කැඳවා ගැනීමට 12 බිලියන 8ක ආර්ථිකයක් සංචාර කර්මාන්තේ හරහා අවුරුදු 3-4ක් වැනි කාලයක් ඇතුළත මේ රට තුල දිනා ගැනීම සඳහා අපි අපේක්ෂා කරනවා. අපේ රටේ වැඩිම සංචාරකයන් ආවේ 2018 වසරේ. මිලියන 2.3ක වගේ සංචාරකයන් ආවා. 12 බිලියන 4.3ක වගේ ආර්ථිකයක් අපිට එහෙන් හිමි වී තිබෙනවා. නමුත් අපේ අපේක්ෂාව මිලියන 4ක සංචාරකයන් කැඳවා ගැනීම සහ 12 මිලියන 8ක ආර්ථිකයක් උත්පාදනය කර ගැනීම. ඒ අපිට වේගයෙන් පිම්මක් ගන්න පුළුවන් තැනක් කියලා අපි කල්පනා කරනවා. රාජාසන කතාවේදී ජනාධිපතිවරයා පළ කරන බලාපොරොත්තුව ඒ මිලියන 4ක සංචාරකයන් ප්‍රමාණයක් අවුරුදු පතා රටට ගෙන්වා ගැනීම තමයි ඉලක්කය. 140ක් සංචාරකයෝ ගෙන්න ගන්න මේ උත්සාහ කරන්නේ. ඒ හරහා ඩොලර් මිලියන 8ක ආදායමක් අවුරුදු පතා උපදවා ගැනීම තමයි ඉලක්ක කෙරෙන්නේ. මේ ඉලක්කය සපුරා ගන්න නම් රට සංචාරකයන් ආකර්ෂණය කරන ලෙස පවත්වා ගත යුතුව තියෙනවා. ඔව්. අපේ රට සංචාරක ආකර්ෂණීයයි. ලස්සන තැන් කොච්චරද? දේශගුණයේ කොච්චර ආකර්ෂණීයද? කාලගුණික හැසිරීම කොච්චර ආකර්ෂණීයද? හැබැයි ඒ ලස්සන රට අපිම කැත කරනවා නම් නේ අපේ රටට සංචාරකයෝ බොහෝ එනවා. ඒ එන එක හේතුවක් තමයි කෝච්චියෙන් ඇල්ලේ යන්න, කෝච්චියෙන් බදුල්ලේ යන්න, කෝච්චියෙන් නුවර යන්න, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් කරන්න. මම මේ මෑතදී චීනයේ සංචාරයක යෙදුණා. TikTok මාධ්‍ය හරහා චීනයේ ඉතාම වැඩි ප්‍රමාණයක් වෛරල් වෙච්ච වීඩියෝස් 10 අතර එකක්. ඔබ දන්නවද ශ්‍රීමාල්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන, කෝච්චිය යන ගමන් නිකන් ගත්තු ෆුටේජ් එකක්, නිකන් ගත්තු වීඩියෝ ක්ලිප් එකක්. චීනයේ TikTok මාධ්‍ය හරහා වෛරල් වෙච්ච ඉහළම වීඩියෝ 10 අතර ඒක තියෙනවා. එතකොට කොච්චර ඉහළ ආකර්ෂණයක් මේ මුහුදුබඩ දුම්රිය ගමනට තියෙනවද? අනිත් පැත්තෙන් බදුල්ලට බණ්ඩාරවැල්ලට ඇල්ලට යන දුම්රිය ගමනේ තියෙනවද? හැබැයි දුම්රිය ගමන පටන් ගන්න වෙන්නෙම අද එන සංචාරකයෙක්ට මහ කුණුගොඩක් එක්ක. අන්න ඒ කුණුගොඩ තමයි අපි අද අවසන්නේ. ඒ කුණුගොඩ සුද්ධ කිරීම සඳහා තමයි අද මේ අනාවරණය අපි සිදු කරමින් ඉන්නේ. ඒ වෙනුවෙන් අපි දුම්රිය ස්ථාන කීපයකට කතා කළානේ. මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඇයි මේක නවත්ත ගන්න බැරි කියලා තේරුම් ගන්න හඳුන ගන්න. කොම්පඤ්ඤ වීදියේත් කතා කළා ශ්‍රීමා. කොම්පඤ්ඤ වීදි දුම්රිය ස්ථානේ නේද? මහත්තයා, මේ කොම්පඤ්ඤ වීදියේ ඉඳලා කොල්ලුපිටිය පැත්තට යනකොට ස්ටේෂන් එක ළඟම ඉස්සරහ කුණු දාලා තියෙනවා අයිනේ. එතන ස්ටේෂන් එක ළඟම පල්ලියගාව නෙවෙයි මහත්තයා, අර පාලම තියෙන්නේ. එතනම අයිනේ ලොකු කුණු ගොඩක් තියෙනවා මහත්. එහෙම කුණු දාන්න පුළුවන්ද රේල්වේ ඉඩම් වල? අපි බලාගෙන ඉන්නවා, දැන් අල්ලන්න විදිය නැහැනේ. අපි කම්ප්ලයින්ට් කරලා දෙනවා පොලිසියට. ඔව්. එතකොට මොන පොලිසියටද මහත්තයා කම්ප්ලයින්ට් කරලා තියෙන්නේ? ඒක කොම්පඤ්ඤ වීදියේ. පොලිසිය මොකද කිව්වේ ඊට පස්සේ? පොලිසියට කියලා තියෙන්නේ නේද? ඔව්, පොලිසියට කම්ප්ලේන්ට් ගොඩාක් තියෙනවා. ගොඩාක් කම්ප්ලේන්ට් කියලා තියෙන එකක් නේ, ගොඩාක් තියෙනවා. ඔව්. අපි විතරක් නෑ, පැසෙන්ජරුත් දාලා දිනවා මේ තැන විදියට. කොම්පැනි විදිය පොලිසියට නේද? කොම්පැනි විදිය පොලිසිය. දිල්ෂාන්, අපි විතරක් නෙවෙයි මේ පිළිබඳව දුම්රිය සුරකුම් සංගමයේ විසින් මේක නවත්වන්න විටින් විට උත්සාහ දරලා තියෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. හැබැයි එතුමාලාටත් මේක නවත්වන්න බැරි වෙලා තියෙනවා. අපි ඒක ගැන අහන්න සුරගම දුම්රිය සංගමයේ හිටපු සභාපති නිරාන් රූපසිංහ මහත්මයාටත් කතා කරා. ඔක්කොම
පස්සේකට ප්‍රායක බාදී වෙදැකි නෙලගේ දැන්න සුස්ත කාලා හදලව ලොකු වැඩක් වෙලා අපි කරගෙන යද්දී මේවට මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා තමයි වගේ අර මේක සභාවට ගියා මේ බල මේ යන්නේ පෙනෝනා ගන්නේ ගිහිල්ලා එහෙම කරා ගප්පදවා ඔව් මොනවා හරි පියවරක් ගන්නවනම් ඇත්තෙන් ගන්න අපි ප්‍රමිතී කරන්නේ ඉතින් ඔයාට කිව්වොත් මේම ඇත්තටම කිව්වොත් මේම දැන් අපි කපුගේ දින කතා සුද්ධ කරනවා කියලා ඔව් වෙන වැඩක් නැහැ ඒක තමයි කරන්නේ අපි දානවා අසල් වැඩි අපිට ගන්න රේල්වේ දුවේ මාධ්‍ය කාර්යභාරය පිළිබඳවත් යම් කියවීමක් තිබුණනේ මෙතන. ඒ කාර්යභාරය තමයි මේ අපි ඉටු කරන්නේ. අපි ඔව් රටේ පුරවැසියන්ට යෝජනා කරනවා මේ වැඩේ කරන්න එපා. සහ යම් කෙනෙක් මේ වැඩේ කරනවා දැක්කොත් ඒකට එරෙහි වෙන්න. සමහර තැනක මම දැකලා තියෙනවා දැන් බෝඩ් ගහලා තියෙනවා මෙතන කුණුදාන අයට දේවසාපය වැදේවා කියලා. නේ දෙවියන්ගේ සරණ හෝ ලබන්න උත්සාහ කරනවා. ඉතින් කොයි හැටි වෙතත් ඒක සාපයක් වෙනවා. දේවසාපය කොහොම වෙතත් ඒක පාරිසරික සාපයක්. ඒක සෞඛ්‍යමය වශයෙන් සාපයක්. රටට ඩොලර් නැති වුණොත් මේ සංචාරක රටණයක නැවැත්තුවොත් ඒක සාපයක්. ඉතින් ඒ සාපේ කොටස්කරුවෙක් වෙන්න එපා. දකින කෙනෙක්ටත් ඒක කරන්න ඉඩ දෙන්න එපා. සහ අනිත් අතින් පුරවැසියන් මතම වගකීම පවරා තබා වගකීම්වලට අත්පියදා ගන්න බැරි බවත් අපි සිහිපත් කළ යුතුමයි. දුම්රිය දෙපාර්තමේන්තුවට පමණක් සමහරට තනිව මේ දේ කළ නොහැකි වෙන්න පුළුවන්. නමුත් කළ හැකි දේ දුම්රිය දෙපාර්තමේන්තුවටත් තියෙනවා. දැන් යම් දේවල් කරලා තියෙන බව ඇත්ත. අපි ගෞරවණීය ලෙස අපි ඒවා පිළිගන්නවා. වැට ගහන්න උත්සාහ කළ බව ඇත්ත. දැනුවත් කිරීම කරන්න උත්සාහ කළ බව ඇත්ත. නමුත් ඊට වඩා පියවරක අවශ්‍යතාව අර මම මුලින් කිව්වා වගේ ඇයි අපිට CCTV තාක්ෂණ යොදා ගන්න බැරි? කවුද මේ කුණුගෙනක් දාන්නේ කියලා හොයන්න දකින්න. මේ ගවේෂණවලදී සමහර තැන්වලදී අනාවරණ වෙනවා බංකුත් හදාගෙන ඉන්නවා. වැටර පිටින් බංකු තියලා බංකුවෙන් බංකුවට නැගලා තමයි කුණු දාන්නේ. ඒ ගෙදර කුණුනේ. හැබැයි ගෙදර කුණු විතරක් නෙමෙයි මෙතන කාර්මික කැලි කසල එකතු වීමකුත් තියෙන බව අපේ නිරීක්ෂණවලදී අපිට තේරුම් ගියා. ඒ නිසා ඒ ගෙනල්ලා දාන්නේ කවුද කියන එක පිළිබඳව සොයාගත යුතුව තිබෙනවා. එතකොට පොලිසියටත් වගකීමක් තියෙනවා. දැන් පැමිණිලි එක පිට එක පොලිසියට ලැබෙනවා නම් පොලිස් පොතේ පැමිණිලි ලිව්වට මදිනේ. ඒ පිළිබඳ විමර්ශන අවශ්‍යයි. කවුද මේ කුණු දාන්නේ කියන එක හොයලා බලලා ඒ පිළිබඳ යම් පියවර ගන්න අවශ්‍යයි. අපිට මතකයි සමහර වකවානුවලදී ඔය ජලාශවලට කුණු දාන අය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් සිදු වුණා. හරි. ඒ පන්නේ මෙහෙයුමක් ආරම්භ කරනවා වෙන්න පුළුවන් නැවත. ඒ හරහා යම් පූර්වාදර්ශයක් ලබා දෙනවා. වරද කළොත් මේකයි දඬුවම කියලා. ඉතින් නීතිය ක්‍රියාත්මක වීමත් අවශ්‍ය බව මේ වෙලාවේ සිහිපත් කළ යුතුයි. ඒ ඔක්කොම අස්සේ දැන් අද නොවැම්බර් 29නේ. ලබන සිකුරාද කියන්නේ නොවැම්බර් 6. ඊට පස්සේ සිකුරාද කියන්නේ නොවැම්බර් 13. නොවැම්බර් 13 රෑ තමයි රෑ. තව සති දෙකක් තියෙනවා කියලා ඉන්න එපා. මේ රෑ සංගීතයත් එක්ක විඳින්න තියෙන අවස්ථාව මග හැරෙන්න පුළුවන්. මොකද ඉතා ඉක්මනින් අයස්කාන්තය ප්‍රසංගය සඳහා වන ප්‍රවේශ පත්‍ර විකිණී අවසන් වෙමින් තියෙන්නේ. 3000 කැටගරි එක දැනටමත් ඉවර වෙන්න ඔන්න මෙන්න 5000 7500 10000 මේ කැටගරිස් වල ටිකට් එකක් ඔබ අද මිලදී ගත්තොත් අපි දෙනවා ඔබට ඔෆර් එකක්. ඒ නිසායි කිව්වේ තව කල් තියෙනවා කියලා ඉන්න එපා. අසුන මග හැරෙන්න පුළුවන්. ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ අපිට අත්දැකීම් තියෙනවා, මතකයන් තියෙනවා. අන්තිම මොහොතේ අනේ ටිකට් එකක් දෙන්නකො ටිකට් එකක් ගන්න බැරි වුණානේ, එකක්වත් නැද්ද, වැඩි ගානට හරි දෙන්න බැයිද කියලා බොහෝ අය අහනවා. ඉතින් එහෙම පසුතැවෙන්න එපා. මේ පාර ඔබ කැමැතිම සීට් එකේ ඉඳ ගන්න ඔබට පුළුවන්. mytickets.lk වෙබ් අඩවියට ගිහලා සීටින් arrangements බලලා හරිම ආසනිය ඔබට ගැළපෙන ආසනේ, ස්ටේජ් එක හොඳට පේන ආසනේ කියලා ඔබ හිතන ආසනේ ඒකම තෝරගන්න. සමහරු කැමති ගිය අවුරුදු ඉඳගත්තු සීට් එකේම ඉඳ ගන්න. බලන්න දැන් ඉතුරු වෙලා තියෙනවද කියලා. ඉතුරු වෙලා තියෙනවා නම් දැම්ම වෙන් කරගන්න. අද ඔෆර් එකක් තියෙනවා. 120ක් මිල අඩුවෙන් ඔබට මේ tickets මිල දී ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට 5000 ටිකට් එකට ඔබ ගෙවන්න ඕනේ 4000යි. mytickets.lk වෙබ් අඩවියට එන්න බැයි නම් තව ගේට්ටුවක් ඔන්න අපි අරිනවා. එන්න netfm බැලුම්ගල Facebook පිටුවට. netfm බැලුම්ගල Facebook පිටුවේ අපි post එකක් පළ කරලා තියෙනවා මේ ඔෆර් එක සම්බන්ධයෙන්. ඊට පහලින් comment කරන්න මටත් ටිකට් එකක් ඕනේ කියලා ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් එක්ක. දුරකථන අංකයේ ප්‍රසිද්ධියේ comment කරන්න බැයි නම් inbox කරන්න. අපි ඔබට කතා කරන්නම්. ඔබ වෙනුවෙන් ටිකට් එක වෙන් කරලා දෙන්නම් මේ ඔෆර් එක සහිතව. අද තමයි දවස. netfm බැලුම්ගල.
කොළඹ කොටුවෙන් පටන් ගත්තම දුම්රිය මාර්ග දෙපැත්තේ ගොඩ ගැහිලා තියෙන කුණු ගොඩවල් පිළිබඳ කුණු කඳු පිළිබඳ අද බැලුම් ගල අනාවරණ කරන්නේ මේ කුණු කඳු සුද්ධ කරන අපේක්ෂාවෙන් දැන් මේ පිළිබඳ ප්‍රමුඛ වගකීමක් දුම්රිය දෙපාර්තමේන්තුවට තියෙන බව පැත්තකට දාන්නම බෑනේ ශ්‍රීමාල් දුම්රිය ඉඩම්වලනේ මේ කුණු ගෙනලා දාලා තියෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව නොවුණත් වෙන කවුරු හරි වුණත් නේ ඒ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද තව කළ හැකි දේ මොනවාද අපි මේ පිළිබඳ දැනගන්න කතා කළා දුම්රිය ආරක්ෂක සේවා අධිකාරී අනුර ප්‍රේමරත්න මහත්මයාට. දැනට ඔය මුඩුකු කියන හරි ඇතුළේ තියෙන මේ රජේට කිට්ටුවෙන් අනවතර ගෙවල් අනවතර පදිංචි කාර්ය උගාක් කියලාට යන්නේ මේ දුම්රිය සීමාවත් එක්ක තමයි යන්නේ. ඒ දෙපැත්තේ නෙමෙයි ඔය ඒගොල්ලෝ හැම වෙලාවෙම කරන්නේ ඒගොල්ලන්ගේ මයිද කසල නිසි බැහැර කිරීමක් ඇතුළේ තියෙන මේ රේල් පාරකට දාලා දාලකටක ගයින් එක මොකද ඊළඟම දාලා මේ හරියට අරොත් හැර වෙන්නේ. මේකට මේ කසල මොකක් හරි කලමනාකරණයක් කරන ක්‍රමවේදයක් හදන්න. තවත් පරක්කු විය යුතු නෑ යෝජනා නම් තිබෙනවා හැබැයි වඩා වැදගත් වෙන්නේ මේ යෝජනා ක්‍රියාත්මක කිරීම කොළඹ කොටුවෙන් පටන් ගත්තම දුම්රිය මාර්ග දෙපැත්තේ තියෙන කුණු කඳු පිළිබඳව අපි අද කතා කළේ ඒ කුණු කඳු සුද්ධ කළ යුතුව තිබෙනවා ඒ නිසා හඳුනාගෙන තියෙනවා නම් යම් යෝජනා ඒවා නම් හරි යෝජනා ඒවා ක්‍රියාත්මක කරන්න ඒ අතර සරකා බලන්න CCTV තාක්ෂණය සහ තවත් තාක්ෂණික මෙවලම් තියෙන්න පුළුවන් සහය ලබා ගන්න ඒවා උදව් කරගන්න එහෙම උදව් කරගෙන මේ කුණු කොට සුද්ධ කරන්න එහෙම නැත්නම් සංචාරක ආදායම් පිළිබඳ අපේ තියෙන බලාපොරොත්තු ඉලක්ක දෙදරලා යන්න පුළුවන් අදට නතර වෙනවා මම ඩිල්ෂාන් මම ශ්‍රීමාල් December 13 රෑ 7ට නිලුම් පොකුණේදී ප්‍රවේශ පත් mytickets.lk අමතන්න 0112250